ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සමග ජනබල වේගයේ සංවිධානකල ජන හමුවක් අවිස්සාවේලේදී පැවැත්ුණේ පක්ෂ නායක ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ ඩයබටිස් ඕල් සීනි වලින් පරිස්සම් වෙන ඔබට අමතක නොවන පෝෂණය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් රටේ බොහෝ දෙනා බලාගෙන ඉන්නවා අපේ රටින් හොරා කාපු උගණ්ඩාවේ තියෙන සල්ලි ටික මේ ජනතා විමුක්ති පෙරමුණේ රජය තාමත්ම ඉක්මනින් අපේ රටට ලබාගෙන අපේ රට මුහුණ දෙන දැවැන්ත බරපතල ප්‍රශ්නවලට ඒ මුදල් උපයෝගී කරගෙන විසඳුම් ලැබෙයි කියලා. උගණ්ඩාවේ තියෙන සල්ලි ඒ හොරා කාපු ඇත්තෝ ඒ හොරා කාපු මුදල් වලින් හොඳ පොලියකුත් උපයනවා. නමුත් දිනපතාම අපිට අහන්නට ලැබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටටම විහිළු සපය විහිළු කතා ඉදිරිපත් කරනවා වංචාවෙන් ත්‍රෝඩාවෙන් විහිළුෙන් රටක් දුවන්නට බෑ ඒ රජයේ බලයට ආවයින් පස්සේ ඕලිම වැඩි වෙලා પાස්පෝට් ප්‍රශ්නෙට විසඳුමක් අවශ්‍යයි බලයට ආපු හැටි වැට් එක අඩු කරනවායි කිව්වා ඇපිට් ටැක්ස් එක පේයි ටැක්ස් එක අඩු කරනවායි කිව්වා හැබැයි අවසානයේ මොකද්ද කරේ වැට් එක අඩු කරෙත් නැහැ ඇපිට් ටැක්ස් එක පේයි ටැක්ස් එක අඩු කරෙත් නැහැ IMF එක ළඟ ගිහිල්ලා දන ගහලා එහෙයි ස්වාමීනි කියලා කිව්වා තෙල් මිල අඩු කරන්නේ නැතුව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අද තෙල් මිල සූත්‍රයේ ප්‍රාණ අපකරුවෙක් බවට පත් වෙලා සිරකාරෙක් බවට පත් වෙලා ඒ නිසා තමයි මෙච්චර සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාමාන්‍ය ඩීසල් පෙට්‍රල් අඩු කරන්නට පුළුවන්ව තිබියදී ඔක්ටේන් 95 පෙට්‍රල් සුපර් ඩීසල් අඩු කරලා මේ රටේ සුපිරි පැලැන්තියට සැලකුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අද විධායක ජනාධිපති ඔහුට පුළුවන් ඔහුගේ විධායක බලය උපයෝගී කරගෙන අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල මිල අඩු කරන්න තෙල් මිල අඩු කරන්න විදුලි බිල් අඩු කරන්න ගෑස් මිල අඩු කරන්න වැට් එක අඩු කරන්න අපිට ටැක්ස් එක අඩු කරන්න පේයි ටැක්ස් එක අඩු කරන්න එළවෙන මහමැතිවරණයේදී අපි ලබන ජයග්‍රහණය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු බහුතරය හරහා IMF එකත් එක්ක අලුත් දිවිසුමකට එළමිලා බඩු මිලත් අඩු කරනවා ගෑස් මිලත් අඩු කරනවා තෙල් මිලත් අඩු කරනවා විදුලි මිලත් අඩු කරනවා බදු බරක් අඩු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා